මාලිගාවත් තේදී ඝාතනයට ලක් වූ මාකන්දුරේ මදෝෂ් විවාහ දෙකක් කරගත් අයෙකු බව ප්‍රකටය. ඔහු මාත්‍ර මාකන්දුරේ නිවසේ බිරිය ගයිනි මුතුමාලි අතහැර විදෙස්ගත වූ පසුව ඩුබායිහිදී ජීවත් වූයේ කළුතුෂාර නැමැති පාතාල නායකගේ වැන්දඹ බිරිය වූ දිලිනි නමැත්තිය සමගයි. පළමු විවාහයෙන් මෙන්ම එම දෙවන විවාහයෙන්ද මදුෂ්ට දරුවන් සිටි අතර පසුගිය කාලයේ මදුෂ් අත්අඩංගුවට පත් වූ පසුව එම අය ගැන විවිධ කතා ආරංචි වුණා. ඩුබායිහිදී මදුෂ් හසු වූයේද දෙවන බිරියට ලැබුණු දරුවාගේ උපන්දින අවස්ථාවකදී වීම විශේෂත්වයක්. මදුෂ් අද උදෑසන ඝාතනය වූ පසුව එම මලසිරුර පවුලේ අයෙක් විසින් හඳුනා ගැනීමට අවශ්‍ය වූ අතර එම අවස්ථාවේ එහි පැමිණියේ ගයිනි මුතුමාලි නැමැති මදුෂ්ගේ මුළු විවාහක බිරියයි. හඳුනා ගැනීමෙන් පසු මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්තුණා. කෙසේ වෙතත් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුවන අවස්ථාවේ මදුෂ්ගේ දෙවන බිරිය දිලිනිද එම ස්ථානයට පැමිණි බව වාර්තා වුණා. ඇයද මලසිරුරට අයිතිවාසිකම් කියමින් කතාබස් කර ඇති අතර සිරුර ඥාතීන්ට බාර දීමට මරණ පරීක්ෂකට අවස්ථාව පැමිණියත් ගැටලුකාරී තත්ත්වයක් පැවති නිසා ඒ උසාවිය විසඳා ගන්නයි පවසන්නට සිදුව තිබුණා. ඒ අනුව අධිකරණයට කරුණු වාර්තා කරන ලද අතර කොළඹ අලුත් කඩේ අංක 4 අධිකරණයේ මහේස්ත්‍රාත්තුමිය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මාකන්දුරේ මදුෂ්ගේ දේහය ඔහුගේ නීත්‍යානුකූල බිරිඳට දෙන ලෙස නියෝග කර තිබුණා. පළමු බිරිය වන ගයින මුතුමාලි සමග නීත්‍යානුකූලව මදුෂ් විවාහ වී සිටි නමුත් දෙවන බිරිය දිල්නි සමග මදුෂ් විවාහ ලියාපදිංචියක් දිංචියක් සිදු කරගෙන තිබුණේ නැහැ. ඒ අනුව මාකන්දුරේ මදුෂ්ගේ දේහය ඔහුගේ මුල් බිරියට හිමිව තිබෙනවා. මදුෂ්ගේ අවසන් කටයුතු ඒ අනුව මාතර දී සිදුවන්නට නියමිතයි. හැමදාම අපි දාන මේ වගේ අලුත් වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන රතු පාට බටන් එක ක්ලික් කරලා අපේ channel එක subscribe කරන්න.